රත්නායකගේ අපේ රටේ සිටින අග්‍රගාන්‍ය ප්‍රවීණ සංගීතඥයෙක්. ඉතින් එතුමන් ගැන පසුගිය කාලේ පුරාම වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ එතුමන්ගේ රෝගී තත්ත්වය නිසාත් පසුගිය දවස්වල සමාජාල ඔස්සේ සැරිසරු වීඩියෝවක් නිසාත්ය. ඉතින් ඒ ගැන ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි අමේන්දා සතියන්ත සිළුමිණ පුවත්පතේ රසදුන අතිරේකයට මෙසේ අදහස් දක්වා තිබුණා. ඇත්තටම ඔබ දෙපළ ආගම වෙනස් කළාද? කෙටියම කිව්වොත් උත්තරය නැහැ. වික්ටර් රත්නායකන් පෙළුණු අසනීප තත්ත්වය කුමක්ද කියලා කියන්න පුළුවන්ද? මාධ්‍ය වලින් නම් එක එක ලෙඩ හැදුනා කියලා තිබ්බා. මමත් වික්ටරුත් ඔහුගේ වෛද්‍යවරුනුත් දන්න විදියට නම් එතුමාට වකුගඩු සම්බන්ධ අපහසුතාවයක් තමයි මුලින් තිබුණේ. ඒකට ශල්‍යකර්මයක් කරන්න ඕනි කියලා වෛද්‍යවරු නිර්දේශ කළා. ඊට පසුගිය අප්‍රේල් මාසයේ වික්ටර්ව ඉන්දියාවේ ගෙනියන්න හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. නොසිතූ විදියට කොවිඩ් නිසා එයාපෝර්ට් වැහුණා. පස්සේ ලංකාවේදී අවශ්‍ය ශල්‍යකර්මය කළා. ඒත් වයසෝ මොකක් හරි හේතුවක් නිසා හරි තියටර එකේදී වික්ටර්ට ස්ට්‍රෝක් එකක් ආවා. තත්ත්වය ගොඩක් සංකීර්ණ වුණා. එකින් එක කියන්න බැරි තරම් දිග රෝග ලක්ෂණ මතුවුණා. මාස ගානක් පෞද්ගලික රෝහලක වික්ටර් එක නැවතිලා දවල් රැ නැතුව ඇහැරිලා ඉඳලා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදලා කොහොම හරි එතුමන්ගේ ජීවිතේ බේරගත්තා. ඒ ස්ට්‍රෝක් එකෙන් මොළයට ඇතුණු හානිය නිසා තාමත් වික්ටර් ඉස්සර හිටපු තත්ත්වයටම පත් වෙලා නැහැ. නමුත් සුව වෙමින් සිටිනවා. වික්ටර් හිටපු බැරෑරුම්ම තත්ත්වයෙන් සුව කරගන්න දෙවිවරු වගේ කැපවෙච්ච දොස්තරවරු පිරිසක් හිටියා. ඒ තමයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, වෛද්‍ය ශ්‍රමිලා විතාන, හදවත් රෝග විශේෂඥ හරි සමරසිංහ, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමන් ගුණතිලක, වෛද්‍ය නයෝමාලි අමරසිංහ, වෛද්‍ය බන්දු ගුණසේන, වෛද්‍ය අල්ෆා සාදික්, වෛද්‍ය අමිල රත්නපාල, අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත්, වෛද්‍ය චින්තක අප්පුහාමි සහ වෛද්‍ය දිනේෂ්. මේ දේවකටිවරයා ඔබ හඳුනාගන්නේ කොහොමද? මිනිස්සු දකින්නේ නැත්තේ මේ දේවකටිවරයා ළඟට ගියේක විතරයි. වික්ටර්ව ගෙදර එක්කන් ආදවසින් දැන් මේ වෙනකල් ඔහු සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න මම නොකරපු දෙයක් නැහැ. නොගිය තැනක් නැහැ. මස් ගන්න බෝධි පූජා තිබ්බා. බාර හර වුණා. සතු නිදහස් කළා. ගොඩක් පන්සල් වලට, පල්ලි වලට ගියා. දේවාල වලටත් ගියා. අපි දන්න කියන අපිට හිතවත් කෙනෙක් කිව්වා මේ කියන පෝෂකවරයාගේ දේව කන්නලව්ව නිසා එයාට සහනයක් ලැබුණා කියලා. මගේ මහත්යව සනීප කරගන්න ඕනෙම කැපකිරීමක් කරන්න සූදානම් මම. ආයේ හිත හිත මාධ්‍යයට කේකිය රටෙන්ම අවසර ගන්න දෙයක් නැහැ. ඉරිදා දවසක උදේ මම වික්ටර්ව එතනට එක්කන් ගියා. එතන විතරක් නෙවෙයි හෙට කිව්වොත් වෙන තැනක් මම එතනටත් මගේ මහත්යව එක්කයි යනවා. මට ඕනේ මොන දේ කරලා හරි මගේ මහත්යව සම්පූර්ණ සුවය ගන්න විතරයි. මිනිස්සුන්ගේ බැනුම් අපහාස මොන දෙයක්වත් මට මගේ වික්ටර් තරම් වටින්නේ නැහැ. හැබැයි මේ සිදුවීම වීඩියෝ කරන බවක්වත් ඒක සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවක්වත් අපි කලින් දැනගෙන හිටියේ නැහැ. ওই සිදුවීමෙන් පස්සේ මම ඒ ගැන දේවකතිවරයාගෙන් අහුවම ඔහු ළඟට එන සියලුම රෝගීන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවත් වික්ටර් එතනට ගියපු එක්කෙනෙක් විතරක් බවත් තමයි ඔහු කිව්වේ. වික්ටර් රත්නායකයන්ගේ වර්තමාන තත්ත්වය කොහොමද? වික්ටර් තාම බෙහෙත් බොනවා, පරීක්ෂණ කරනවා. වයස නිසා සුවවීම ටිකක් වරක් වෙයි. ඒත් හෙමින් හෙමින් සුව වෙනවා. වෛද්‍ය විද්‍යාව අනුව කරන්න පුළුවන් හැමදේම වෛද්‍යවරු කරනවා. අපේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මම කරනවා. ඒ වෙනුවෙන් ඕනෑම දෙවි කෙනෙක්, ඕනෑම ආගමික යාගයක්, ඕනෑම කනලව්වක් මම කරනවා. ඒක මටයි වික්ටර්ටයි ලොකු මානසික සහනයක්. මේ වෙන විට ඔබ දෙපළ අසරණ තත්ත්වයකද ඉන්නේ. මේ ලෝකේ හැමෝම අසරණයි. මවත් වගේ මහත්යාගේ රෝගය නිසා අසරණයි. හැබැයි බොහෝ කලාකරුවන් තරම් අසරණ නැහැ. ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මාස ගානක් හිටපු නිසා තිබ්බ ඔක්කොම තැන්පත් ධනෙ හිස් වුණා. අන්තිමට මගේ නමට තිබ්බ කාර් එකත් ලක්ෂ 82කට විකුණුවා. අතටත් වික්ටර් වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. හැබැයි මේ වෙනකන් කිසිම ආයතනයක්වත් සංවිධානයකත් ඔය දොස් කියන කවුරුවත් එක සැද පහක්වත් අපිට දීලා නැහැ. අපි ඉල්ලන්නේත් නැහැ. වික්ටර්ගේ රෝගී තත්ත්වය නිසා ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම මට පැවරුණා. ඒක නිසා මම පොඩියට ව්‍යාපාරයක් විදියට ලොන්ඩ්‍රියක් පටන් ගත්තා. ඒකෙන් වික්ටර්වත් බලාගෙන අපි ජීවත් වෙනවා. මට තාම හොඳට හයිය තියෙනවා, දැනුම් උගත්කම තියෙනවා. ඒ නිසා මගේ මහත්යා වෙනුවෙන් මම මහන්සි වෙනවා, එතුමාව ජීවත් කරවනවා. මේ හැම දෙයකම වගකීමේ විවේචන ඔබට එල්ල වෙනවා. ඒ ගැන අදහස මොකද්ද? සරලවම කිව්වොත් කිසිම අදහසක් නැහැ. මේ සිද්ධිය ගැන කරන පළමු සහ අවසාන ඉන්ටර්වියු එකත් මේක වෙයි. ඒ කරන්නෙත් මගේ හිතවතියකගේම ඉල්ලීම මත. නැත්තම් මේකයි උනේ, මෙහෙම යුනේ කියලා සමාජයට ඇත්ත නැත්ත තේරුම් කරන්න මට කාලයක් නැහැ, ඌමනාවකුත් නැහැ.
මම වික්ටර්ව කසාද බඳිනකොට එයා හිටපු විදියයි මම එයාව බලා ගන්න විදියයි අපිව දන්න මිනිස්සු හොඳින්ම දන්නවා විවිධ මාධ්‍ය ඔස්සේ මට කැත විදියට අපහාස කළාට අපේ පවුල ළඟින්ම හිටපු ඕවා කියන ලියන මිනිස්සුත් ඒක දන්නවා වික්ටර් වෙනුවෙන් වචනයෙන් කියන්න බැරි තරම් කැපකිරීම කළ වෛද්‍යවරු ඉන්නවා ඒ කාටත් වැඩිය මගේ හෘද සාක්ෂිය ඒ ගැන දන්නවා මේ අවුරුදු ගානට මිනිස්සු මට කියපු දේවල් ඔවුන්ට මිසක් මට අදාළ නැහැ ආදරේ ප්‍රේමය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇඳක සිද්ධ වෙන ලිංගික ක්‍රියාවක් විතරමයි ඊට එහා ගියපු ප්‍රේමයක් ගැන අද සමාජයේ මේ මිනිස්සු දන්නේ නැහැ ඒක මගේ වැරැද්දක් නෙමෙයි නේද මම කැමති කෙනාව නීතියෙන් බැඳා නැරනකම්ම ඔහුව ආදරෙන් බලා ගන්නවා ඒ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරනවා මිනිස්සුන්ගේ චෝදනා දැක්කම ඇහුනම මම ඒවා බොහොම උපේක්ෂාවෙන් බලා බැහැර කරනවා මමත් වික්ටරුත් බෞද්ධයින් හැබැයි මේ වෙලාවේ කවුරු හරි විශ්වාසයෙන් කිව්වොත් මම සතෙකුට වන්දනා කළොත් මාන්ත්‍යව හොඳ කරන්න පුළුවන් කියලා වෛද්‍ය උපදේශ පිළිපදින ගමන් මම ඒකත් කරනවා ඒක බලන් ඉන්න කෙනෙකුට විහිළුවක් වගේම මිත්‍යා දෘෂ්ටියක් කියලා දකින්න පුළුවන් තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා ලෙඩ වෙලා විදවනවා බලනවට වැඩිය නම් මට ඒක හොඳයි ඒ නිසා මේ කිසිම දෙයකට මම සමාජයට උත්තර බඳින්නේ නැහැ එකිනෙකා ඔවුන්ගේ මට්ටමින් මේ ගැටලුව දකි දැයි ඔය කිසිම කෙනෙකුට මම කිසිම වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි ඒ අයගේ පෞද්ගලික ජීවිතවලට බලපෑම් කරන කෙනෙකුත් නෙවෙයි වැදගත්ම දේ අපි කාගෙන්වත් යැපෙන්නේ නැහැ හැබැයි මම වික්ටර්ගේ බිරිඳ විදියට වික්ටර් රත්නායකයන්ට ආදරය කරන සුවසක් රසිකයින්ට පොරොන්දු වෙනවා එතුමන්ගේ මధుර ගීත ඉස්සර වගේම රසිකයින් ඉදිරියේ ගායනා කරවන්න මට පුළුවන් හැමදේම අදත් හෙටත් මතුවටත් මම කරනවා ඔබතුමාට මේ ගැන කියන්න මොනවා හරි තියෙනවද මම කියන්න ඕන දේවලු සමාජයේ ඉන්න මිනිස්සුම කියලානේ තියෙන්නේ. ඉතින් තවත් මොනවද? මම කෙටියෙන්ම කියන්නම්. මම හොඳ සිහියෙන් ඉන්නවා. ඔපරේෂන් එකකින් පස්සේ තාම එක දිගට නොකඩවා කතා කරන්න නම් ටිකක් අමාරුයි. මහන්සියක් දැනෙනවා. ඒ ඇරෙන්න මට පියවි සිහිය නැති වෙලාවත් එක්තෙන් වෙලාවත් නැහැ. පුදුමේ කියන්නේ මේ රටේ ලෝකෙ මිනිස්සු නම් කඩේන ඕන දෙයක් කියලා හිත සනස ගන්න හදන જાතියක් කියලා හරි හිතන්න පුළුවන්. ඒත් මම ජීවිත කාලේ පුරා දහසක් උදව්පදව් කරපු මිනිස්සුත් මේ තරම් මිත්‍රද්‍රෝහී වීම ගැන නම් හරිම කලකිරීමක් තියෙන්නේ මේ වසංගත කාලේ පුළුවන් තරම් අනුන්ගේ දේවල් හොයන්න කාලේ නාස්ති නොකර පත්ති මිරිස් ගහක් තක්කලි පැලයක් හරි වවාගෙන තමන්ට යහපතක් වෙන දෙයක් වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලේ යොදවන්න අපි සැනසීමෙන් ඉන්නවා ඒ ගැන වද වෙන්න එපා सब्सक्राइब करना।